හෑෂ්වුඩ් අපි අද සීගිරියන්න තමයි හදන්නේ. කොළඹ කොටුවෙන් දඹුල්ලට යන්න අපි කැකිරාව බස් එකේ තමයි මේ විදිහට ගමන් කරමින් සිටින්නේ. දඹුල්ලෙන් බැහැලා සීගිරිය දඹුල්ල බස් එකේ තමයි සීගිරියට යන්නේ. සීගිරියට ඇතුල් වන්න අපිට රුපියල් 100ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නට සිදු වෙනවා. ඉතින් මැප් එකත් පොඩ්ඩක් අපි හොඳින් බලා කියා ගන්නවා. දෙස්විදි සංචාරකයන්ගෙන් පිරිච්ච සැඳෑවක තමයි අපේ මේ සංචාරය සිදු වෙන්නේ. ඉතින් අපි මිලදී ගත්ත ප්‍රවේශ පත්‍රය මේ ආකාරයට පරීක්ෂාවට ලක් කරනවා. ලෝකයේ අටවැනි පුදුම විදිහට සැලකෙන සීගිරිය නරඹන්න තමයි අපි මේ විදිහට යමින් සිටින්නේ. කාශ්‍යප රජතුමාගේ මාලිගාව විදිහට කුබේරයාගේ ආලක මන්දාව ලෙසත් විවිධ තැන්වල සීගිරිය හඳුන්වනවා. සීගිරියේ දින ඓතිහාසික පසුබිම අද වීඩියෝ එකෙන් අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ලොකු පොඩි හැම කෙනෙක්ම මේ සීගිරියේ ඒ ඉතිහාසය හොඳින් දන්න කියන නිසා. විශ්මිතම කරුණ වන්නේ මේසා විශාල කළු පර්වතයක් මත සෑම පහසුකමක්ම සහිතව රාජධානියක් නිර්මාණය කිරීමමයි. මේ කළු පර්වතයේ මුදුනට ජලය රැගෙන යෑමේ ඒ විශ්විත ජල නල පද්ධති තාක්ෂණය පිළිබඳව අදටත් අප කාටවත් හොයා ගැනීමට නොහැකිව තිබෙනවා. එදා සීගිරිය පර්වතයේ මුදුනේ තිබිච්ච රජමාලිකාවට අවට වටපිටාවේ සුන්දරත්වය මනාවට මේ ආකාරයටම පෙනෙන්නට ඇති. මේ සුන්දර අභිමානවත් රාජධානිය පිටිපස්සේ කොතරම් දුක්ඛිත කතා යටපත් වෙලා තියෙන්නට ඇද්ද? දෙදස් පන්සීයක ප්‍රෞඩ ඉතිහාසයකට නෑකම් කියන අපි ඒ ඉතිහාසයේ පම්පෝරියම පුනුපුනා කිය කියා ඉන්නවා ඇරෙන්නට ඒ ඉතිහාසය තුළින් උගත් පාඩම් උපයෝගී කරගනිමින් අපේ වර්තමානයේ අපේ රටේ දියුණුව උදෙසා කොතෙක් වැඩ අරන් තියෙනවද කියන්නයි මේ ප්‍රශ්නාර්ථය. උසස් තාක්ෂණයක උරුමකරුවෝ වෙච්ච අපි අද පිට රටවල් වලින් විවිධ දෑ එනකම් දත නියවනිය පලාගෙන ඉන්නවා.
ඉතිහාසය වර්තමානයේ අනාගතයේ යතුරු විදියට භාවිතා කරමින් අපේ රටේ උන්නතිය උදෙසා අපිට කළ හැකි හොඳම දේ අපේ ශක්ති ප්‍රමාණෙන් කරන්නට #ෆෝඩ් අපි ඔබට ආරාධනා කරනවා. තවත් මෙවැනි වීඩියෝකින් හමු වෙනකන් අපි ඔබෙන් සමුගන්නවා.